ආයිබෝවන් කියල පිළිගන්නවා හැම දෙනෙක්ම. අද වීඩියෝවෙන් කතා කරන්නේ ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන බොහෝ දෙනෙක් නොදන්න ඉතාමත්ම විස්මිත දූපතක් පිළිබඳව. මෙය හඳුන්වන්නේ සොකොට්‍රා නමින්. ඇතරම සොකොට්‍රා දූපත මොනතරම් විශ්මය ජනකයිද කියනවනම් ඇතමුන් මෙය හඳුන්වන්නේ පිටසක්වල දිවයිනක් විදියට. මොකද මේ දූපත තුළ ලෝකෙ වෙනත් කිසිම තැනක දකින්න නොලැබෙන සාක සහ සත්ත්ව ප්‍රජාවක් වගේම භූවිෂමතාවයකුත් පවතිනවා. එම ශාකවලට විවිධ ලෙඩ රෝග සුව කිරීමේ අද්විතීය හැකියාවක් පවතින බවටත් අතීතයේ සිටම විශ්වාස කරනවා. මේ නිසා ලොව පුරා සංචාරකයන් මේ දූපතේ සංචාරය කිරීම සඳහා මහත් උනන්දුවක් දක්වනවා. නමුත් අවාසනාවකට කාරණයක් වෙන්නේ සොකොට්‍රා දිවයින සංචාරකයන් ප්‍රවිෂ්ඨ වීම සඳහා ඉතාමත්ම අපහසු වීම. ඒ සඳහා මේ දූපතේ පිහිටීම විතරක් නෙමේ දේශපාලනයත් බලපානවා. මොකද මේ දූපත දේශපාලන වශයෙන් අයත් වෙන්නේ ඉතාමත්ම මතභේදාත්මක ආණ්ඩුවක් පවතින යේමනයට. අතීතයේ සිටම යේමනය විසින් මේ දූපතට ප්‍රවිෂ්ඨ වීම දැඩි ලෙස සීමා කර තිබෙනවා. කොහොමුණත් මේ දූපතේ වැඩි වශයෙන් බලය පවතින්නේ එක්සත් අරාබියමීර් රාජ්‍ය විසින් පිටුබලය ලබන කණ්ඩායමකට. ඒ නිසා එක්සත් අරාබියමීර් රාජ්‍ය සංචාරක කණ්ඩායම විසින් මේ දූපතට සංචාරක පැකේජ ක්‍රියාත්මක කරනවා. නමුත් යේමන් රජය විසින් ඔවුන්ට චෝදනා කරනවා ඔවුන් සංක්‍රමණ නීති උල්ලංඝනය කරන බවට. ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන මෙම දූපත භූගෝලීය වශයෙන් අයත් වෙන්නේ අප්‍රිකා මහද්වීපයට. ඒ අනුව මවුන්ට ළඟම රට විදියට හඳුන්වන්න පුළුවන් සෝමාලියාව. නමුත් දේශපාලන වශයෙන් මෙහි අයිතිය පවතින්නේ යේමනයට. දූපතේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 3796ක් වෙනවා. මෙහි සම්පූර්ණ දිග කිලෝමීටර් 132ක් වන අතර පළල කිලෝමීටර් 50ක් වෙනවා. ඒ අනුව මෙය හඳුන්වන්න පුළුවන් තරමක් විශාල දූපතක් විදියට. මොකද මාලදිවයිනේ සම්පූර්ණ දූපත්වල එකතුව වර්ග කිලෝමීටර් 298ක් පමණයි. ඒ අනුව මෙය මාලදිවයින වගේ 15 ගුණයකට ආසන්න විශාලත්වයකින් යුක්තයි. කෙසේ වෙතත් සොකොට්‍රා දූපතේ සම්පූර්ණ වාසය කරන්නේ 60,000කට ආසන්න ජනගහනයක්. ඒ අනුව මෙහි වර්ග කිලෝමීටර් 1ක් තුල ජනගහනය වෙන්නේ 11යි. දූපතේ ඇති අද්විතීය ජෛව විවිධත්වය නිසා යුනෙස්කෝ විසින් මෙය ලෝක උරුම අඩවියක් ලෙස නම් කර තිබෙනවා. මොකද සොකොට්‍රා දූපතේ ජීවත් වෙන සාක සහ සත්ත්ව ප්‍රජාවන්ගෙන් 3/1ක්ම ලෝකෙ කිසිම තැනක දකින්න ලැබෙන්නේ නැහැ. මෙහි ඇති ශාකවලින් ඉතාමත්ම සුවිශේෂී ශාකයක් වෙන්නේ මකර ලේගස. එම ශාකය රුධිරය වැනි දුම්මලයක් නිපදවන අතර ඒවා සුව කිරීමේ ගුණය නියුක්තයි. මීට අමතරව තවත් ශාක විශේෂ 300කට වැඩි ප්‍රමාණයක් මේ දූපත තුළ පවතිනවා. ඒ අතරින් 40%ක්ම මේ දූපතටම ආවේණික වූ ශාක විදියට සැලකෙන්නේ. සොකොට්‍රා දූපතේ පවතින්නේ ඉතාමත්ම රළු භූවිෂමතාවයක්. ඒ නිසා එය සැලකෙනවා ලෝකේ වඩාත්ම හුදකලා වූ පරිසර පද්ධති වලින් එකක් විදියට. ඒ වගේම මෙය හඳුන්වන්න පුළුවන් වඩාත්ම විවිධත්වයක් සහිත දූපතක් විදියට. මොකද රට අභ්‍යන්තරයේ ඉතාමත්ම රළු කඳු සහ විශාල හුණුගල් ගුහා පවතිනවා. නමුත් භූගෝලීය පිහිටීම අනුව මෙය අතීතයේ සිටම හුදකලා දූපතක් නෙමේ. මොකද මෙය පිහිටා තියෙන්නේ ලෝකෙ ප්‍රධානම නාවික මාර්ගයක් ආසන්නේ. ඒ නිසා අතීතයේ සිටම පෙරදිග සහ අපෙරදිග නාවිකයන් අතර මේ දූපත ඉතාමත්ම ජනප්‍රියයි. අතීත ශිෂ්ටාචාරවල බලපෑම මත මෙහි ඉතාමත්ම සුවිශේෂී වූ සංස්කෘතියක් පවතිනවා. ඒ වගේම අතීතයේදී මෙහි ක්‍රිස්තියානි ආගම තිබූ බවට සාක්ෂි හමු වී තිබෙනවා. නමුත් වර්තමානයේ වෙද්දී මෙහි ජනගහනය 100%ක්ම වගේ අදහන්නේ ඉස්ලාම් ආගම. ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය. දූපතේ ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරන භෝග විදියට රටඉන්දි සහ දුම්කොළ හඳුන්වන්න පුළුවන්. ලෝකේ ඉහළම ජෛව විවිධත්වයක් සහිත දූපතක් විදියට අතීතයේ සිටම සැලකෙන්නේ පැසිෆික් සාගරයේ පිහිටා තිබෙන ගැලපගෝස් දූපත. නමුත් මෙහි ඇති විවිධත්වය නිසාම ජාත්‍යන්තර පරිසරවේදීන් මෙය හඳුන්වනවා ඉන්දියන් සාගරයේ ගැලපගෝස් දූපත නමින්. කොහොමුණත් පරිසරවේදීන් ඇතුළුව ඕනෑම සංචාරකයෙක්ට මේ දූපතට ඇතුල් වෙන එක එතරම් ලෙහෙසි කටයුත්තක් නෙමේ. මොකද ඒ සඳහා යේමන් රජයෙන් විශේෂ අවසරයක් ලබා ගත යුතුයි. කොහොමුණත් එක්සත් අරාබියමීර් රාජ්‍ය විසින් සතියකට වරක් මේ දූපතට සැහැල්ලු ගුවන් සේවයක් ක්‍රියාත්මක කරන බවට වාර්තා වෙනවා. මොකද මේ දූපතේ වැඩි වශයෙන් බලය පවතින්නේ එක්සත් අරාබියමීර් රාජ්‍ය පිටුබලය ලබන කණ්ඩායමකට. නමුත් ඒ ක්‍රියාවන් නීති විරෝධී බවට යේමන් රජය විසින් නිරන්තරයෙන් චෝදනා කරනවා. දූපත තුළ සංචාරකයන් සඳහා පහසුකම් සපයන ස්ථාන පවතින්නේ ඉතාමත්ම සුළු වශයෙන්. ඒ වගේ මෙහි සංවර්ධන කටයුතු සිදුවෙලා තියෙන්නේ ඉතාමත්ම අල්ප වශයෙන්. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වෙනවා පරිසර සංවිධානවල බලපෑම. මොකද මේ දූපත සම්පූර්ණයෙන්ම සැලකෙන්නේ යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් විදියට. ඒ වගේ ස්ථානවල සිතූ ආකාරයට සංවර්ධන කටයුතු කරන්න හැකියාවක් නැහැ. කොහොමුණත් සංචාරකයන් අඩු වශයෙන් පැමිණීම මේ දූපතේ ආරක්ෂාවට ඉතාමත්ම හොඳ දෙයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.